लता वाल्पोल गायन गायिकाव गायन शिल्पिनी गायना करपु गीत बहुम असीरु गीत බොහොම ස්තුතිවන්ත වෙනවා මනෝජ අයියා සහ මේ සියලු දෙනාටම මාව ගයිඩ් කරාට උදව් කරාට මේ විශේෂයෙන්ම මම මේ ගීතයට හරි කැමති ගීතයක් දනංජය මේ මගේ අම්මා නිතරම පුංචි කාලේ ඉඳලා අම්මා ජීවිතුන් අතර නැහැ අවුරුදු 7ක් වෙනවා ඉතින් අම්මා හැම වෙලාවෙම මොනවා හරි ගීතයක් මුමුණ මුමුණ තමයි ඉන්නේ ඉතින් අම්මගේ කටේ තිබ්බ ගීතයක් ඔය සෑහෙන කාලයක් තිස්සේ මම හරි ආසාවෙන් හිටියා ඔය ගීතේ කියන්න ලතාවල්පල මහත්මියගේ ගීතයක් දීවරය චිත්‍රපටය ඉතින් අද මම තනිකර ඒ කියන්නේ මම තෘප්තිමත් වුණා ඒ ගීතේ ගායනා කරන්න හම්බ වීම ගැන හැබැයි මම සමාව ආයදිනවා ලතාවල්පල මහත්මියගෙන් සහ සීළු දෙනාගෙන්ම වෙච්ච මගේ අඩුපාඩු වලට නෑ එහෙම දෙයක් නෑ අපිට ඒක අහගන්න පුළුවන් වුණා හොඳට ඒක ලස්සන ගායනා වුණා මම හිතන්නේ ගීත මොකද මනෝජය මම දැක්ක තබ්ලාවෙන් එහා තව තබ්ලාවකට ගහනවා මොකද එතනින් තමයි ඒක පටන් ගන්න ඕනේ කියන්නේ නේද දුෂ්කර ඈ දුෂ්කර අභ්‍යාසය දුෂ්කර අභ්‍යාසය දැන් එහෙම එහෙම gederinnකොට නිතර ගීත මුමුණන කෙනෙක් තමයි සුසන්තත් නේ නිතර ගීත මුමුණනවා ඒ ගීත අහගෙන හිටපු කෙනෙක් අපිත් එක්ක ද සම්බන්ධ නේද අයබෝවන් අයබෝවන් හා ඒ කතා හඳින්න ඔයා ගන්න පුළුවන් කවුද කියලා ඉතින් අයබෝවන් කියද්දී නම කියන්න ඕනේ අපි දන්නවා ඔබ සියලු දිනාටම සුබදන මොකද මට හරි සතුටුයි අද දවසේ මේ මොකද මගේ ආදරණීය මිත්‍රෝ කීප දෙනෙක් තමයි මෙතන ඉන්නේ විශේෂයෙන් අපේ වැඩිහිටියෙක් වශයෙන් අපි හැමදාම ගරු කරන සෛලියගේ මූණ කීප වතාවක් මට අත ගන්න ලැබිලා තියෙනවා සෛලියගේ ලස්සන ගන්න ලැබිලා තියෙනවා ඒක මට සතුටක් මොකද සෛලියා එදා ඉඳලා සිටපු ගායකයෙක් වශයෙන් මට හරි ගෞරවයක් තියෙන මනුස්සයෙක් මම සෛලියට ඒ වගේම මගේ හිතාදර මිත්‍රයා ගිහන් යහන් ගැන්නේ සදාකල් මගේ මිත්‍රෙක් වගේම මගේ සහෝදරයෙක් දැන් මගේ පුතාගේත් මිත්‍රෙක් ඊට අමතරව මගේ පිතාදර රැගෙනිය ඔව් අන්රයි මම මං ඉතින් ඉස්සල්ලාම මං හිතන්නේ ඔබතුමියව අංගරචන ශිල්පියෙක් වශයෙන් මාගේ මූණ අදගාපු අංගරචන ශිල්පියෙක් වශයෙන් මට සතුටු වෙනවා සන්තෝෂ කාලේදී ඒ වගේම ජූඩ් ඔයේ ජූඩ් මතක දන්නා මාව මම අම්බු ජයසේකර මතක මතකයි සියලු දෙනාම මගේ අතින් ලස්සන වෙච්ච ගැටිය කියන එක සහ ඒ සතුට මට දිනවා අද ඉතින් මට අද සහභාගී වෙතන ඉන්න අපහසු වුණා පොඩි අවශ්‍යතාවයක් නිසා මට එන්න වුණා කෙසේ වෙතත් මම හිතන්නේ මම සියලු දෙනාටම සුබ අලුත් අවුරුද්දක් කියලා ප්‍රාර්ථනා කරනවා නිරෝගිමත් සුබ අලුත් අවුරුද්දක් කියලා අපේ ස්වාධීන රූපවාහිනියට ඔබගේ පැමිණීම අපිට ඉතා වටිනවා ඒ වගේම මගේ ආදරණීය සංඝයා මනෝජ් පීරිස් හැමදාම හිනාවෙන් උදේට ගුඩ් මෝර්නින් කියලා එන මනෝජ් අයියට මනෝජ් සහෝදරයාට අයියා කියන්න බෑනේ නේ මනෝජ් ඉතින් හැමදාම උපන්දින තියෙන නිසා අයියා කියන්න තමයි වෙන්නේ මනෝජ් අතුළු සියලු දෙනාටත් නිස්පාදක කණ්ඩායමටත් මම සුබපතනවා එනන්දනා මට සමුදෙන්න. ඔව් අනුරාය පොඩක් ඉන්න. පොඩක් රැඳෙන්න පුළුවන් නම් අර මේ අනුරායගේ අම්මා වෙනුවෙන් රචනා කරපු ගීතේ වචන කීපයක් කියන්න පුළුවන්ද? මං ලියපු ගීතේ වචන කීපයක් නම් මේ කියන්න පුළුවන්. මං ඉතින් අම්මා ගැන එහෙම ගීතයක් කියන්න හේතුව උනේ මම මගේ අම්මා මට හුඟක් ආදරය කළා. ඒ ආදරේ කරපු නිසා ඉතින් අම්මා ස්පිරිතාලේ ඉන්නකොට මම අම්මා බලන්න ගිහින් එනකොට මට බස් හෝල්ඩ් එකේ තමයි ඒ ගීතේ ඔළුවට ආවේ ඒ ගීතේ අපිට පුළුවන් නම් මේ හස් ඈ ඔව් අපිට ඔව් මම හිතා පමා වෙච්ච නිසා විසඳුණාද කියලා දරු සිනහස දෝතදරා ඉතේ කඳුළු සමග වාගෙන දහසක් දොම්නස් දින ඔලුගෙන දහස් මා දෙඩි කළ අම්මා මං ඉතන මල්ලිට මතක ඇති වචන අපි බලමු පුළුවන් ද කියලා අපිට මේ පිච් එක දුන්නොතින් ඒ ඒ වචන මල්ලි ලව්ව ගන්නස් දෝත තරා නිතේ කඳුල් සංගවාගෙන वचन पुट मत
හොඳයි හොඳයි අපි දන්නවා ඒක වැඩි මට දැන් සතුටක් ඔයා ඒක අවස්ථාව වරන්දුනා මගේ අම්මට දැන් අවුරුදු 93ක් යා තාම ජීවතුන් අතර ඉන්නවා ඉතින් මං හිතන්නේ මේ වෙලාවේ යා බලාගෙන ඇති ඕක එයාට උපහාරයක් කරන් කරපු එක ගැන මම ඔයගලන්ට ස්තුතිවන්ත වෙනවා බොහොම ස්තුතියි අනුර ජයසේකර මහත්මයා වාටත් සුබ නිරෝගිමත් නවවසරක් ප්‍රාර්ථනා කරනවා අපි හැමෝම විශේෂයෙන්ම දලා කියන්න ඕනේ අනුරයි ආවිල්ලා अपे क्षेत्र वेश निरूपण शिल्पी गुट यहाँ विशाल काव्यकर के विशेष मे आयतने मे आयतने तमय लंका व्यक्तरा काल एक विदेशीय नाट्य रटपुर वर्धने वेन कोट एक विनास्कर बाट्टी पबाट पस नाट्य विशाल विनसाख्यतिर आयतने नवता सिंघल नाट्य वोट मे प्रेक्षक मोहतवर्दी रटपुरा गिहिला मेहि अभी क्या प्रमोशन पार्ट भारत दीपुणी लंका पुरा गिहिला क्रिकेट तरंग पवत्ला संविधान विशाल मेहमल अखर ये अति वेच यालुका हितवत्म बदीम आदरी सदाकालिक अपहितीन एवगे मतक्रो ने सभापतिमा सुधा प्रोहणया लंका हिट विशिष्ट अध्यक्ष मैतने उमेयंगना वागे පළවෙනි ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකතුමා කටුඹුල නාට්‍ය කටුඹුල අධ්‍යක්ෂකවරයා එනිසා මේ නාට්‍ය පිළිබඳ හොඳ ආකාරව දන්න පිරිසක් එකතු වුණාම මම හිතන්නේ ගුණාත්මක දේවල් බිහි වෙනා එක ගැන අපිට විස්තරව කියන්න පුළුවන් ඒ වගේම සරත් කුමාර පෙරේරා මහත්මයාවත් මතක් කරන ගමන්ම අපි ඒ ITN මතකයට යමුද මොකද මම මට මතකයි ඉතින් ඊට පස්සේ මේ එකිනෙකට වෙනස් වූ ටෙලිනාට්‍ය දෙකක් මොකද ඉතින් ඊට පස්සේ දේදුණු චරිතය ඔබ බොහොම ජනප්‍රිය රංගන ශිල්පිනියක් කරා කටුඹුල තුලින් ඔබ බොහොම දක්ෂ රංගන ශිල්පිනියක් බවට පත් වෙන දෙකම ස්වාධීන රූපවාහිනී. ඔව්. ඇත්තටම ධනංජය මේ ඉතින් ඊට පස්සේ කටුඹුල ගැන මතක් කරා ඔබ. ඒ වගේම තමයි ඉතින් ඊට පස්සේ කියන්නේ ලංකාවේ එවකට තිබුණ විදේශීය නාට්‍ය රැල්ලක් තිබුණා. ඒක අපිට ලංකාවෙන් අපිට ඒක කඩන්න ඕන වුණා. එතකොට එතෙන්දී ආපු විසඳුම් ටිකක් තමයි ඔය ඉතින් ඊට පස්සේ බට්ටි පබා ඔය කියන නාට්‍ය. ඉතින් මම ගොඩාක්ම සන්තෝෂ වෙනවා ඇත්තටම ඉතින් ඊට පස්සේ චිත්‍ර කතාව සරත් මදු මහත්මයාගේ එවකට ඒ කාලේ ගත්තාම ඒ චිත්‍ර කතාවටම වෙනම ප්‍රේක්ෂක පිරිසක් හිටියා ධනංජය. එතකොට මේ කතාවට වෙනම අවශ්‍ය වුණේ නැහැ මාකටින් කියන දෙයක්. ඉතින් ඊට පස්සේ ටෙලිනාට්‍යයක් විදිහට එනවා කිව්වහම මිනිස්සු බැලුව පළවෙනි එපිසෝඩ් එකේ ඉඳන්. ඉතින් ඒ චිත්‍ර කතාවේ ඒ තිබ්බ රූප රාමු ඒගොල්ලන්ට මැවිච්ච දේවල් ප්‍රේක්ෂකයන්ගේ ටෙලිනාට්‍යයක් විදිහට ඉස්සරහට යෑමේදී සහ එය ජනප්‍රිය රැල්ලේ නාට්‍යයක් බවට පත් වුණා. ඉතින් ඊට පස්සේ ඉතින් සම්මානයට පවා පාත්‍ර වුණා. ජනප්‍රිය සම්මාන පවා ලබා ගන්න හැකියාව ලැබුණා. ඉතින් ස්වාධීන රූපවාහිනී සේවය කියන්නේ මට මගේ ජීවිතේ කලා ජීවිතේ කඩේමක් එක්තරා අවස්ථාවක. ඔව්. හොඳයි මනෝජ අපි ගීතයක් අහමු. ශරි අයගේ. नुबट कारी नत मगे दुकट मम
පදවෙල්ලීවේ නුබට කාරිනැත මගේ දුකට මම කී පදවෙල්ලීවේ මට එපා ඔබේ හසරලී බිඳක් හද වේදනා දෙනවා මට එපා ඔබේ දිනුවන් කෙළුම් හද වේදනා දෙනවා දිනයකදී මාගෙන් සමුගෙන් ඔබ ඉවතට යනවා මතු දිනයකදී මාගෙන් සමුගෙන් ඔබ ඉවතට යනවා අපේ මතකයේ බිඳුවක් ඔබ හට තිබුණොත් සෑහෙනවා මතකයේ බිඳුවක් ඔබ හට තිබුණොත් සෑහෙනවා මට එපා ඔබේ හසරැලි බිඳක් හද වේදනා දෙනවා මට එපා ඔබේ දිනුවන් කළුම් හද වේදනා දෙනවා මට එපා ඔබේ හසරැලි බිඳක් හද වේදනා දෙනවා මට එපා ඔබේ දිනුවන් කළුම් හද වේදනා දෙනවා